අයිබෝවන්, තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන ප්‍රශ්නෝත්තර සාකච්ඡා, දහම් පාසල් අවසාන විභාගයේ සඳහා ප්‍රශ්නෝත්තර සාකච්ඡා 2013-2014 වර්ෂයේ ශාසන ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්නේ. දහම් පාසල් අවසාන විභාගයේ සඳහා නියමිත ශාසන ඉතිහාසය පොත, ශාසන ඉතිහාසය පිළිබඳ විශාල තොරතුරු අන්තර්ගත වෙන පොතක්. ඒ පොතට අදාළව සියලුම පාඩම් වලින් විභාගයේදී ප්‍රශ්න සකස් වෙනවා. ඒ සකස් වීමේදී පළවෙනි පාඩම ආශ්‍රය කරගෙනයි පළවෙනි ප්‍රශ්නය සකස් වෙලා තියෙන්නේ. අපි බලමු ශාසන ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය දහම් පාසල් අවසාන විභාගයේදී කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ, සකස් වෙලා තියෙන්නේ 2013-14 වර්ෂයේ කියලා. දෙදාස් දහතුන දෙදාස් දාහතර වර්ෂයේ ප්‍රශ්න පත්‍රය මේ තියෙන්නේ. ප්‍රශ්න පත්‍ර අංකය අංක 3 සිංහල මාධ්‍ය සඳහා මේ විදිහට S අකුර යොදලා අංක 3 යොදන්නේ. ප්‍රශ්න පත්‍රයේ උපදෙස් ලබා දීලා තියෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් ප්‍රශ්න දෙකක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියලයි උපදෙස් දීලා තියෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් යුක්ත වෙනවා 1-2 කියලා. ඉතින් අඩුම තරමින් කොටස් දෙකේ ප්‍රශ්න වලින් එක කොටසකින් ප්‍රශ්න දෙකක්වත් තෝරා ගත යුතුයි. පළවෙනි කොටසේ ප්‍රශ්න තියෙනවා 1, 2, 3, 4 ප්‍රශ්න 4ක්. දෙවෙනි කොටසේ තියෙනවා ප්‍රශ්න 4ක්. ප්‍රශ්න සියල්ලක්ම තියෙන්නේ ප්‍රශ්න 8ක්. එතකොට පළවෙනි කොටසින් අපි 4ක් තෝරා ගත යුතුයි. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ හෝ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නය හෝ පළවෙනි ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නය හෝ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නය හෝ පළවෙනි ප්‍රශ්නය සහ හතරවෙනි ප්‍රශ්නය හෝ මේ කියන විදිහට මේ කොටසින් අනිවාර්යයෙන්ම කොටස් දෙකක් තෝරා ගන්න ඕන. ඒ කොටස් තෝරා ගැනීමේදී මේ කොටසින් එක ප්‍රශ්නයක්, මේ කොටසින් තවත් අනු ප්‍රශ්නයක් ඒ විදිහට තෝරා ගන්නට බැහැ. අපි තෝරා ගත යුතු වෙන්නේ මේ කොටසේ ප්‍රශ්නයක්, මේ කොටස නම් මේ කොටසේ ආ කියන කොටස, කොටස් තුනම, ප්‍රශ්න තුනම මේ ප්‍රශ්නේ තෝරා ගත්තොත් ආ කියන මේ ප්‍රශ්න තුනම අපි පිළිතුරු සැපය යුතුයි. මේ ප්‍රශ්නයෙන් ආ කියන කොටස් වලට පිළිතුරු සපයලා මේ කොටසින් අපිට ඊ කියන එක තෝරා ගන්නට බැහැ. මේ ප්‍රශ්න දෙකම තමයි අපි සම්පූර්ණ පිළිතුරු සැපය යුතු වෙන්නේ. පළවෙනි ප්‍රශ්නයට ලකුණු 6ක්, දෙවෙනි ප්‍රශ්නයට ලකුණු 6ක්, ඊළඟ ප්‍රශ්නයට ලකුණු 8ක් විදිහට තමයි ලකුණු ලේඛනය ලැබිලා තියෙන්නේ. ලකුණු සටහන් කරලා තියෙන්නේ, සඳහන් කරලා තියෙන්නේ හැම ප්‍රශ්නයක වගේම ඒ විදිහට 6, 6, 8 විදිහට තමයි ලකුණු ප්‍රධානය කරලා තියෙන බව අපිට දකින්න ලැබෙන්නේ පළවෙනි කොටසේදී. දෙවනි කොටසේදීත් එක පළවෙනි ආ ප්‍රශ්නයට ලකුණු 6ක්, ආ ප්‍රශ්නයට ලකුණු 6ක්, ඊ ප්‍රශ්නයට ලකුණු 8ක් විදිහට තමයි ලකුණු ලබා දීම සිද්ධ වෙලා තියෙන්නේ. දිගටම ඒ විදිහට ලකුණු ඒ විදිහට ලැබිලා තියෙනවා. හැම ප්‍රශ්නයකටම ලකුණු 20ක් ලැබෙනවා. ලකුණු 20 ඒවා 4ක්, ලකුණු 80ක් ලැබෙනවා. ලකුණු 80ක් ලැබෙනවා. ඊට අමතරව කෙටි ප්‍රශ්න 10ක් ලැබෙනවා. ඒ කෙටි ප්‍රශ්න 10ේදී ලකුණු 20ක් ලැබෙනවා. ඒ විදිහට තමයි ලකුණු 100 සම්පූර්ණ වෙන්නේ. එහෙනම් අපි බලමු මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ඡා කරලා. සමකාලීන බුද්ධිමතුන් බුදුරජාණන් වහන්සේ වටා එක් රැස් වූ ආකාරය කෙටියෙන් දක්වන ලකුණු 6ක ප්‍රශ්නයක්. අපි ප්‍රශ්නය බලමු.
2013 2014 වර්ෂයේ ප්‍රශ්න මේ තියෙන්නේ. සමකාලීන බුද්ධිමතුන් බුදුරජාණන් වහන්සේ වටා එක් රැස් වූ ආකාරයේ කෙටියෙන් දක්වන්න කියන ප්‍රශ්නේ. අපිට මේ ගැන තොරතුරු හම්බ වෙනවා ශාසන ඉතිහාසයේ පොතේ. අපි බලමු කොහොමද ඒ තොරතුරු හම්බ වෙලා. දහම්පාසල් අවසාන විභාගයේ ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ බුද්ධිමතුන් බුදුරදුන් වටා එක් රැස්වීම කියලා කොටසක් තියෙනවා. ඉතින් මෙතන අපිට විශේෂ කරුණු වෙන් කරලා හඳුනා ගන්නට තරමක අපහසුවක් තියෙන නිසා අපි මේ විදිහට බලමු. අපි මේ විස්තර සාකච්ඡා කරලා තියෙනවා මේ වෙද්දි ශාසන ඉතිහාසයේ පාඩම් පෙළේ පළවෙනි පාඩමේ හතරවෙනි කොටස විදිහට සාකච්ඡා කරපු වීඩියෝ පාඩමේ ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ කරුණුම උපයෝගී කරගෙන අපි පිළිතුර ගොඩනග ගනිමු. බුදුරජාණන් වහන්සේ වටා බුද්ධිමතුන් ඒකරාශී වීම ගැන කතා කරද්දී අපිට විස්තර ගොඩක් සාකච්ඡා කරන්න පුළුවන් ලකුණු 6ක ප්‍රශ්නයක්. බුද්ධිමතුන් බුදුරදුන් වටා එක් රැස්වීම කියන මාතෘකාව. බුදුරදුන් 15 වූ යුගයේ දඹදිව සමාජයේ ක්‍රමයෙන් නාගරීකරණය භාජනය වෙමින් තිබ්බා. ග්‍රාමීය රටාව තුළ බ්‍රාහ්මණික සංස්කෘතිය අනුව පැවතුණු කුලවාදය වගේ සමහර වටිනාකම් වලින් තොර තත්ත්වයන් තිබුණා. මේ පිළිබඳව බුද්ධිමතුන්ගේ විචාරයක් ඇති වුණා. විචාර සීලී බුද්ධිමතුන් මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ නිසා බුද්ධිමතුන්ගේ සහභාගීත්වය බොහෝ දුරට නගරවලට සීමා වෙලා තිබුණා කියලා අපි කතා කරලා තියෙනවා. මේ නිසා රජගහ, විශාලා, බරණැස, සාවත්ති කියන නගරවල වැඩි වශයෙන් බුද්ධිමතුන් තමයි හිටියේ. රජගහ, විශාලා, බරණැස කියන මේ නගරවල. ඉතින් අපිට කතා කරන්නට තියෙන්නේ බුද්ධිමතුන් බුදුරජාණන් වහන්සේත් එක්ක ඒකරාශී වෙච්ච ආකාරය. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණික ඉගැන්වීම තිබුණු ග්‍රාමීය පරිසරය තුළ නෙවෙයි වැඩිපුර වැඩ වාසය කරලා තියෙන්නේ. උන්වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ නාගරික පරිසරයන්වල. නාගරික පරිසරයන්වල හිටියේ ඉතාමත් බුද්ධිමත් පිරිස්. ඉතින් මේ පිරිස් එක තමයි බුදුරජාණන් වහන්සේ වැඩිපුර ගණදෙනු කරලා තියෙන්නේ. ඒ ගණදෙනු කරපු අය පිළිබඳ විස්තර පොතේ සඳහන් වෙනවා. ඉතින් මේ බුද්ධිමත් පිරිස් බුදුරජාණන් වහන්සේ වටා ඒකරාශී වෙලා ඒ අයගේ විවිධ ක්ෂේත්‍රයන්වල දියුණුව සඳහා උන්වහන්සේගේ අනුශාසනාව, උන්වහන්සේගේ මඟ පෙන්වීම උපයෝගී කරගත්තා. ආගමිකමේ වශයෙන්, දේශපාලනිකමේ වශයෙන්, සංස්කෘතිකමේ වශයෙන්, ආධ්‍යාත්මිකමේ වශයෙන් ඒ දියුණුව ඇති කරගන්නට මේ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ වටා ඒකරාශී වෙනවා. ආගමික කණ්ඩායම්, රජවරු, සිටුවරු, ප්‍රභූවරු, දැනුමෙන් පොහොසත් වෙච්ච අය. ඉතින් මේ විදිහේ විවිධ කණ්ඩායම් බුදුරජාණන් වහන්සේ වටා ඒකරාශී වෙනවා. ඒ විදිහට අපිට තොරතුරු ඇතුළත් කරමින් පිළිතුරු ගොඩනැගීමේදී පිළිතුරට ප්‍රවේශ වෙන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ಭಾರತೀಯ ಸಮಾಜය තුල පහළ වෙලා ಬ್ರಾಹ್ಮಣಿಕ ಇಗನ್ವೀಮ್ තිබුණු ನಾಗರಿ ಗ್ರಾಮೀಯ ಪರಿಸರයෙන් ಮಿದಿಲಾ ವಿಶಾಲ ವಸಿಂ ಬುದ್ಧಿಮತುನ್ ಹಿಟಪು ನಾಗರಿಕ ಪ್ರದೇಶವಲ ವಡವಾಸಿ ಕರೆಮಿನ್ ರಾಜವರು ಸಿಟುವರು ಆಗಮಿಕ ನಾಯಕಿನ್ ಆಗಮಿಕ ಮೇ ವಸಿಂ ದಿಯುನುವಕ್ ಅತಿ ಕರೆಗಿನ್ ಹಿಟಪು ಶಾಸ್ತ್ರುವರು ಅಸುರು ಕರೆಮಿನ್ ಕಟಿಯುತು ಕರಪು ಆಕಾರ್ಯ ಅದಕಿನೆಟ ಲೆಬನೋ ಏ ಅಯ ರಾಜವರು ಸಿಟುವರು ಆಗಮಿಕ ನಾಯಕಿನ್ ಓ ವಿಧಿಟ ವರ್ಗೀಕರಣೆ ಕರಲಾ ඒ අතර ආගමික නායකයන් විදිහට හිටපු චූල සකුළුදායි වරක් බුදුරජාණන් වහන්සේ වහන්සේගේ පැමිණීම බුදුරජාණන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් තම පිරිසව නිහඬ කරපු සිදුවීම අපිට දක්වන්නට පුළුවන්. වච්චගොත්ත පිරිවැජයා වරක් බුදුරදුන් පිළිගෙන ඇත්තේ ඉතාමත් ගෞරවයෙන් පිළිගත් අවස්ථාවක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. සන්ධාන කියන ගෘහපතියෙකුගෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අහලා දැනගත්ත නිග්‍රෝධ කියන පිරිවැජයා බුදුරජාණන් වහන්සේත් එක්ක
වාද කරන්නට සූදානම් වෙලා හිටපු අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී අපේ ප්‍රශ්නෙට අදාළව ඒ වුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවකට සවන් දුන්නට පස්සේ මේ කියන නිග්‍රෝධ කියන පිරිවැජියා බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්නේ නැතිව බුදුදහම පිළිබඳව අවබෝධ කරගත් ආකාරයක් පිළිබඳව දැක්වෙන දීඝනිකායේ උදුම්බරික සූත්‍රයේ දැක්වෙන විස්තරය අපිට පිළිතුරේදී පෙළගස්වන්නට පුළුවන්. බුදුරදුන්ගේ මුල්ම අනුගාමිකයෝ පස් දෙනා විදිහට කොණ්ඩඤ්ඤ වප්පවද්දිය මහානාම අස්සජී කියන පස් දෙනා බුද්ධිමත්ම පිරිසක් විදිහට ಭಾರತයේ හිටපු පස් දෙනෙක් බුදුරජාණන් වහන්සේ වටා ඒකරාශි වෙච්ච පස් දෙන. ඊට මද කලකට පසු බුදුසසුනට ඇතුළත් වූ පුන්නමන්තානි පුත්ත නාලක සභිය කියන තුන් දෙනා ඒ වගේ වියත් තුන් දෙනෙක් හසල දැනුමක් ලබාගෙන හිටපු බුද්ධිමත් පිරිසක් වේද ඒ වගේම අනිකුත් බ්‍රාහ්මණ ශාස්ත්‍ර පිළිබඳව දැනගෙන හිටපු පිරිසක් පුන්නමන්තානි පුත්ත නාලක සභිය කියන පිරිස් සභිය පිරිවැජියා කලා සහ විද්‍යා ශාස්ත්‍ර පිළිබඳව හොඳ දැනුමක් ලබාගෙන හිටපු කෙනෙක් අපිට ඒ විදිහට කියන්නට වෙනවා. ඒ අයගේ සුවිශේෂත්වයෙන් බුද්ධිමත් පිරිස් බුදුරජාණන් වහන්සේ වටා එකරාසි වුණා කියන එක පමණක් නෙවෙයි, ඒ අය කොයි වගේ ක්ෂේත්‍රවලද තමන්ගේ දැනුම ව්‍යාප්ත කරගෙන හිටියේ, දැනුම තමන්ගේ දැනුම තිබුණේ කියන්නට වෙනවා. සභිය කියන පිරිවැජියා එතකොට කලා සහ විද්‍යා කියන ශාස්ත්‍ර පිළිබඳව ඉතාමත් හොඳ දැනුමක් තිබුණු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, ප්‍රාදේශීය සභා සහ පරිබ්‍රාජක සාහිත්‍ය ගැනද, ප්‍රාදේශීය භාෂා ගැනත්, ඊට අමතරව පරිබ්‍රාජක සාහිත්‍ය ගැන, ප්‍රාදේශීය භාෂා ගැන අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ කළු පෑන සහ නිල් පෑන විතරයි. අනිත් වර්ණ තියෙන පෑන් පාවිච්චි කරන්නට බැහැ විභාගයේදී. ඉතින් සභිය කියන පිරිවැජියා සුවිශේෂයි. කලා විද්‍යා ශාස්ත්‍ර පිළිබඳව හොඳ දැනුමක් තිබුණු කෙනෙක්, ප්‍රාදේශීය භාෂා පිළිබඳ දැනුමක් තිබුණු කෙනෙක්, පරිබ්‍රාජක සාහිත්‍ය ගැන හොඳට අධ්‍යයනය කරපු කෙනෙක් විදිහට බුදුරජාණන් වහන්සේ වටා ඒකරාශි වෙච්ච කෙනෙක්. බුදුරදුන් බරණැස වාසය කරන කල ඔහු බුදුරදුන් වෙත පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ බරණැස නුවර වැඩ ඉන්න කාලේ තමයි මේ සභිය කියන පුද්ගලයා පැමිණෙන්නේ. සාකච්ඡාවකින් අනතුරුව බුදුරජාණන් වහන්සේ පැවිද්ද ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර නාලන්දාව අතර බහුපුත්තක කියන චේති ස්ථානයේ වැඩ ඉන්න කාලයේදී කාශ්‍යප අග්ගිදත්ත කියන පුද්ගලයා පැමිණෙනවා. ධනවත් බමුණු පණිවරේ කාශ්‍යප අග්ගිදත්ත කියන පුද්ගලයා ධනවත් බමුණු පණිවරයෙක්. මේ පුද්ගලයා ඇවිල්ලා ශරීරයේ එකක්ද නැත්නම් දෙකක්ද මේ ආදී වශයෙන් ව්‍යාකූල අදහස් දරූ කෙනෙක්. බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳව ප්‍රශ්න අහලා අවසානයේදී ධර්ම අවබෝධයට පත් වෙලා මේ කියන කාශ්‍යප අග්ගිදත්ත කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වටා ඒකරාශි වෙනවා. පස්සේ කාලේ මහා කාශ්‍යප කියලා ප්‍රසිද්ධියට පත් වෙනවා මේ අග්ගිදත්ත කියන පුද්ගලයා. පස්සේ කාලේ මහා කාශ්‍යප කියන තත්ත්වයට පත් වුණේ මේ කාශ්‍යප අග්ගිදත්ත කියන පුද්ගලයා. මහා කොට්ටිත කියන බමුණු පණිවරයා, උගත් බමුණු පණිවරයෙක් තමයි මහා කොට්ටිත කියන්නේ. මහා කොට්ටිත කියන බමුණු පණිවරයත් සැරියුත් හාමුදුරන් වහන්සේට මවගේ අම්මගේ පාර්ශවයෙන් ඥාතිත්වයක් දරපු, බ්‍රාහ්මණික ශාස්ත්‍රය පිළිබඳව නිපුණත්වයක් ලබාගෙන හිටපු කෙනෙක්. දක්ෂින දේශයට ගිහිල්ලා ලෝකායත ශාස්ත්‍ර පිළිබඳව මේ පුද්ගලයා හදාරලා තියෙනවා.
දීඝනක සූත්‍රයේ දේශනා කරලා තිනවා බුදුරජාණන් වහන්සේ. මේ පුත්කලයාට සංස්කෘත බෞද්ධ ග්‍රන්ථවල කෞස්ටිල කියන විදිහට හඳුන්වන්නේ මේ මහා කොට්ටිත කියන හාමුදුරුවෝ ගැන. මහා කොට්ටිත කියන පුත්කලයා ගැන තමයි කෞස්ටිල කියන සංස්කෘත සාහිත්‍ය පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම පින්ඩෝල භාරද්වාජ, මහා කප්පින, රේවත කදිරවණිය, රට්ටපාල, සෝනදණ්ඩ, බ්‍රහ්මායු, අබේරාජ කුමාර කියන මේ පිරිස් තරුණ උගත් පිරිස් බුදුරජාණන් වහන්සේගේ අනුගාමික පිරිස් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේගේ ශ්‍රාවකයින් බවට පත් වුණා. බුද්ධිමතුන් වගේම නගරවල හිටපු එක එක විදිහේ විවිධාකාර තරාතිරම් වල අය බුදුරජාණන් වහන්සේ වටා එකරාසී වුණා. රජවරු, සිටුවරු, ඇමති, මහා ඇමතිවරු බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය ප්‍රිය කළා. රජ කෙනෙක් පිළිබඳව දක්වද්දි බිම්බිසාර මහරජතුමා, බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේ සමග ඉතාමත් ලෙංගතු ඇසුරක් පවත්වපු රජ කෙනෙක් විදිහට තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. මේ රජතුමා බුදුරජාණන් වහන්සේ සමග පැවතුණු සම්බන්ධතාවයේ කොයිතරම් දුරට ප්‍රශංසනීය විදිහට පිළිගත්තද, කල්පනා කළාද කියන එක ගැන සඳහන් වෙන තැනක් තියෙනවා මහා වග්ග මහා කන්දකේ. ස්වාමීනි, මා තරුණ කාලයේ ප්‍රාර්ථනා පහක් විය, දැන් මේ ප්‍රාර්ථනා පහම ඉටු වී ඇත කියලා දක්වලා පළමු ප්‍රාර්ථනාව මගධ රාජ්‍ය වශයෙන් අභිෂේක ලැබීම, මගේ රටට බුදුන් වැඩම කරවීම, මට ඒ බුදුන් වහන්සේ ඇසුරු කිරීමට ලැබීම, බුදුන් වහන්සේගෙන් දහම් ඇසීමට ලැබීම, දහම් ඇසීම, මා ඒ දහම් අවබෝධ කර ගැනීම කියලා බිම්බිසාර මහරජතුමා ප්‍රශංසා කරපු අවස්ථාවක් ගැන මහා වග්ග මහා කන්දකේ දැක්වෙනවා. එතකොට ඔය තොරතුරු ආශ්‍රය කර ගනිමින් අපි පිළිතුරක් ගොඩ නැගිය යුතුයි, පිළිතුරක් සකස් කරගත යුතුයි මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ. සමකාලීන බුද්ධිමතුන් බුදුරජාණන් වහන්සේ වටා එක් රැස් වූ ආකාරයේ කෙටියෙන් දක්වන්න කියලා කියද්දී ලකුණු 6ක ප්‍රශ්නයක්. වෙලාව වැඩිපුර අපිට ගන්නට බැහැ. අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කිරීමේදී ලකුණු 15ක 12ක විතර කාලයක් මේ වෙද්දිත් අරගෙන තියෙනවා. ඉතින් ප්‍රශ්නය සඳහා පිළිතුරු ගොනු කරද්දී ඔබ ඊට වඩා ඉක්මන් විය යුතුයි. අපි දීර්ඝ වශයෙන් විස්තර සාකච්ඡා කරමින් ඔබට අදාළ කරන තොරතුරු, අවශ්‍ය කරන තොරතුරු කතා කරන්නට උත්සාහ කරන නිසා තමයි ඒ තරම් වෙලාව ගත වෙන්නේ. ඉතින් ඒ තරම් වෙලාවක් අපිට ගන්නට බෑ. මේ සම්පූර්ණ ප්‍රශ්නය සඳහා අපිට ලබා ගන්නට වෙන්නේ පුංචි කාල සීමාව. කාලය ලැබෙන්නේ පැය 3යි. ප්‍රශ්න 4කට සම්පූර්ණම අපි පිළිතුරු සැපයිය යුතුයි. එහෙමනම් අපි බලමු දෙවැනි ප්‍රශ්නේ. ලකුණු 6ක ප්‍රශ්නයක් ඒකත්. තමන් වහන්සේ වෙත බඹසර හැසිර විමුක්තිය ලත් 69ක් භික්ෂූන් නමතා. තමන් වහන්සේ ළඟට බඹසර හැසිරලා විමුක්තිය ලබාගත්ත 69ක් භික්ෂූන් වහන්සේලා, ප්‍රථම භික්ෂූන් වහන්සේලා 69 උදෙසා බුදුරජාණන් වහන්සේ පවත්වන්නට යෙදුණු අනුශාසනාව, ඉදිරිපත් කළ අනුශාසනාව ගැනයි ඊළඟ ප්‍රශ්නයෙන් අහන්නේ. අපි බලමු පාඩමට අදාළව කොහොමද ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ කියලා. මුල් දේශනාවට පදනම් වූ දර්ශනය කියන කොටසේ තියෙනවා මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු. ඒ පිළිතුර මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි අනුශාසනාව, මහණෙනි, බොහෝ දිනාගේ හිතසුව පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද හිත වැඩ පිණිස, ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා චාරිකාවේ හැසිරෙන්න, දෙදෙනෙක් එකමග නොයන්න, මුල මැද අග යන තුන් කල්හිම යහපතක් ගෙන දෙන, දහම් දෙසන්න, මමද උරුවේලාහි සේනානි නමැති නියම් ගමෙහි දහම් දෙසන්නට යන්නෙමි කියන මේ අනුශාසනාව. ඉතින් මේ තියෙන්නේ අනුශාසනාව. අපි මේ අනුශාසනාව ඇතුළත් දෙවනි කොටසේදී දහම් පාසල් අවසාන විභාග පාඩම්වල ශාසන ඉතිහාසය පාඩම් පෙළේ පළවෙනි පාඩමේ දෙවනි කොටස විදිහට මුල් දේශනාවට පදනම් වූ දර්ශනය කියන
කොටසේදී මේ ගැන කතා කරලා තියෙනවා. එවැගේම අනිවාර්යයෙන්ම ඔබ මේ සම්බුද්ධ අනුශාසනා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අනුශාසනා කටපාඩම් කරගත යුතුයි. ඒ ප්‍රශ්නෙන් ඒ අනුශාසනාව ආශ්‍රය කරගෙන ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා පහුගිය වර්ෂවලදී. මහණෙනි, බොහෝ දිනාගේ හිතසුව පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද හිත වැඩ පිණිස ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා චාරිකාවේ හැසිරෙන්න, දෙදෙනෙක් එකමග නොයන්න, මුල මැදාග යන තුන් කල්හිම යහපතක්ම ගෙන දෙන දහම් දෙසන්න. මමද උරුවේලාහි සේනානි නමැති නියම් ගමෙහි දහම් දෙසන්නට යන්නෙමි කියන මේ පළවෙනි බුද්ධ අනුශාසනා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අනුශාසනාව රහත් 69ට අමතලා කරපු අනුශාසනාව කටපාඩම් කරගන්නට ඕන. මේ තියෙන පිළිවෙලටම මේක ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය අනිවාර්යයෙන්ම අපි කටපාඩම් කරගන්නට ඕන. ඒක කටපාඩම් කරගත්තම ලකුණු 6ක ප්‍රශ්නයක් මෙතනදී ඉදිරිපත් වෙලා තියෙන්නේ. ලකුණු 6ක ප්‍රශ්නයක්. ඉතින් ඒ ලකුණු 6ේ ප්‍රශ්නය සඳහා ඉතාමත් ඉක්මනින් ඒ ලකුණු 6 ලබා ගැනීමට පුළුවන්කම හැකියාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ, බුදුරජාණන් වහන්සේ විසින් ධර්මදේශනයේදී භාවිත කළ ක්‍රම හතරක් වේ. එම ක්‍රම හතර කෙටියෙන් පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මදේශනයේදී භාවිත කළ ක්‍රම හතරක් වේ. එම ක්‍රම හතර කෙටියෙන් පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට භාවිතා කරපු ක්‍රම හතරක් තියෙනවා. ඒ ක්‍රම හතර මොනවද කියලායි අපෙන් අහන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මදේශනයේදී භාවිත කළ ක්‍රම හතරක් වේ. එම ක්‍රම හතර කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු 8ක ප්‍රශ්නයක්. අපි බලමු මොනවද ක්‍රම හතර කියලා. ධර්මයේ දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ ක්‍රම හතරක් පාවිච්චි කළා තියෙනවා. ඒ තමයි තමන් වහන්සේ ළඟට සැකදුරු කර ගැනීම සඳහා එන පුද්ගලයන්ට උන්වහන්සේ දහම් දෙසූ ක්‍රම හතරක්, ධර්මයේ දේශනා කරපු ක්‍රම හතරක් තමයි මේ ක්‍රම හතරේදී කියන්නේ. ඒකංස ව්‍යාකරණීය පළවෙනි එක, නමින් හැඳින්වෙන අසන ප්‍රශ්නෙට එක එල්ලේම පිළිතුරු දේශනා කිරීම පළමුවන ක්‍රමයයි. අසන ප්‍රශ්නෙට එක එල්ලේම පිළිතුරු දේශනා කිරීම පළවෙනි ක්‍රමය. ඒකංස ව්‍යාකරණී, මේ ඔබ මතක තියාගන්නට ඕනේ. ඒකංස ව්‍යාකරණී පළවෙනි ක්‍රමය ඒ විදිහට කෙටියෙන් හඳුන්වා දුන්නට පස්සේ අපිට ලකුණු දෙකක් හම්බ වෙනවා. එහෙම ලකුණු හතර කොටස් හතරම ලිව්වට පස්සේ ලකුණු 8 හම්බ වෙනවා. විභජ්‍ය ව්‍යාකරණී දෙවෙනි එක, ප්‍රශ්න කොටස් වලට බෙදා විග්‍රහ කොට එක් එක් කොටස වෙන්වෙන් වශයෙන් පිළිතුරු සැපයීම දෙවන ක්‍රමය. එක් එක් කොටසට වෙන්වෙන්ව පිළිතුරු සැපයීම, ප්‍රශ්න කොටස් වලට බෙදලා විග්‍රහ කරලා එක් එක් කොටසට වෙන වෙනම පිළිතුරු ලබා දෙන දේශනා ක්‍රමයට කියනවා විභජ්‍ය ව්‍යාකරණී කියලා. පටිපුච්චා ව්‍යාකරණී තුන්වෙනි එක, ප්‍රතිප්‍රශ්න නගමින් දහම් දෙසීම තුන්වෙනි ක්‍රමය. ප්‍රශ්නකරු වෙත ඊට ගැළපෙන වෙනත් ප්‍රශ්න ඉදිරිපත් කොට ප්‍රශ්න අහන කෙනාට තවත් ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඒවට ලැබෙන පිළිතුරුත් උපයෝගී කරගනිමින් බුදුරජාණන් වහන්සේ කරන දේශනාව පටිපුච්චා ව්‍යාකරණි. තවත් ක්‍රමයක් තමයි ටපනීය. හෙවත් ඉවතලන ප්‍රශ්න හතර වෙන්නයි. ප්‍රායෝගික වශයෙන් ජීවිතයට ඒ තරම් වැඩ නැති ප්‍රශ්න මේ ගණේට ඇතුළත් වෙනවා, ටපනීය ගණේට. එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳපු ක්‍රම හතර ඒකංශ ව්‍යාකරණීය, අසන ප්‍රශ්නෙට එකෙල්ලේම පිළිතුරු දීම, විභජ්‍ය ව්‍යාකරණීය, ප්‍රශ්න කොටස් වලට බෙදලා විග්‍රහ කරලා එක එක ප්‍රශ්නෙට වෙන වෙනම පිළිතුරු ලබා දීම, පටිපුච්චා ව්‍යාකරණී, ප්‍රතිප්‍රශ්න නගමින් පිළිතුරු ලබා දීම, ටපනීය, ඉවත් කරන ප්‍රශ්න,
ප්‍රායෝගික වශයෙන් ජීවිතයට අදාළ නැති ධර්මාවබෝධයට අදාළ වෙන්නේ නැති යම් කිසි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්න සඳහා බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දීලා නැහැ. ඉතින් ඒ අපි සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසයේ 2013-2014 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ තුල ඉදිරිපත් වෙන පළවෙනි ප්‍රශ්නෙට. ඉතින් මේ විදිහට තමයි ප්‍රශ්නය පත්‍රයේ සකස් වෙලා තිබුණේ. අපි ඊට වඩා මේ සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙමනම් ලකුණු 20ක ප්‍රශ්නයක්. ඒ විදිහට කොටස් තුනක් තියෙනවා නම් ඒ කොටස් තුනටම සාර්ථකව ඔබ විසින් පිළිතුරු ඉදිරිපත් කළ යුතුයි. හැම පාඩමකම තියෙන විශේෂ කරුණු අදාළ කරගනිමින් කොයි වගේ ප්‍රශ්නයක් නිර්මාණය වෙයිද කියලා අපිට කියන්නට බෑ. ඒ නිසා හැම පාඩමකම තියෙන විශේෂ කරුණු වලට අවධානය යොමු කරමින් ඔබ පාඩම කරන්නට අවශ්‍යයි. එහෙමනම් අපි මේ පාඩම මේ වීඩියෝ පාඩම තුලින් සාකච්ඡා කළේ 2013-2014 වර්ෂයේ දහම් පාසල් අවසාන විභාගයේ සඳහා નિયમિત වෙලා තිබුණු ශාසන ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය. එහෙමනම් ඊළඟ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඒ පාඩම් වලින් ඒ ප්‍රශ්නෝත්තර සාකච්ඡා වලින් හමුවීමේ බලාපොරොත්තුෙන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.